ආයුබෝවන් සියලු දෙනාව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මේ වීඩියෝ එක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක සම්බන්ධවයි. ඉතින් ඉංග්‍රීසි class for beginners වීඩියෝ මාලාවේ තවත් වීඩියෝ එකක් තමයි රැගෙන ආවේ. විශේෂයෙන්ම අද මේ වීඩියෝ එක රැගෙන එන්නේ Grade 1 to 5 අතර සිටින දරුවෙක් myself speech එකක් විදිහට කරන ආකාරය කියන්නේ තමන් ව හඳුන්වා දෙන ආකාරය ඉංග්‍රීසි වලින් තමන් තමන්ව හඳුන්වා දෙන ආකාරය තමයි මේ වීඩියෝ එක හරහා ඉදිරිපත් කරන්න ඉතින් දිගටම වීඩියෝ එක එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා ඉතින් ඉංග්‍රීසි භාෂාව හදාරන ඔබේ දරුවා ඉංග්‍රීසි මීඩියම් ස්කූල් එකකට නොයන දරුවෙක් නම් ඔගොල්ලෝ දන්නවා ස්කෝල පාසල් වල සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම ආරම්භ කරන්නේ grade 3 වල ඉඳන් ඉතින් කලින් අවුරුදු කිහිපෙම යාලට මග ඇරෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ග්‍රේඩ් 1 to 5 අතර ඉන්න දරුවෙක් අඩුම තමන්ව ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වා දෙනවා නම් අඩුම තරමේ ඒ දරුවා වචන يعني වාක්‍ය පහක්වත් කියන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඉතින් මේ වීඩියෝ කරා මම ඉතා සරලව කියලා දෙන්නම්. ඉතින් අපිට කොටස් කිහිපයක් අරතේ වාක්‍ය පහක් හදාගන්න පුළුවන්. මුලින්ම ඒ දරුවා තමන්ගේ නම කියනට ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ my name is කියලා එයාගේ නම කියන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට යාගේ වයස I am then අවුරුදු පහක් කියමුකෝ වයස අවුරුදු හතක් කියමුකෝ වයස I am 7 years old කියලා කියන්නට පුළුවන් ඊළඟට යා කොහෙද ඉන්නේ එයා ඉන්න තැන ඊළඟට කියන්න ඕනේ වාක්‍යකින් ඊළඟට පාසල් යනවා නම් ඒ පාසල් යනවා කියලා කියන්න ඕනේ ඊළඟට පාසලේ නම ඊළඟට යා ඉන්න ග්‍රේඩ් එක. ඉතින් ඒ ටික කියන්න පුරුදු වුණා නම් හොඳටම ඇති. ඉතින් අපි බලමු දැන් මේ වාක්‍ය පහ ස්පීච් එකක් විදිහට කොහොමද අපි ඉගෙන ගන්නට කියලා. අපි හිතමු දරුවෙක් ඉන්නවා සාරා. සාරා කියලා එයාගේ වයස අවුරුදු 8යි. ඉතින් අපි බලමු එයා එයාගේ විස්තර ටික කොහොමද ඉදිරිපත් කළ යුත්තේ කියලා. මුලින්ම එයා එයාගේ නම ඉදිරිපත් කරන්න ඕනේ. My name is Sarah. My name is Sarah. I am 8 years old. I live in Piliyandala. I go to school. My school is Tamange school එතනට දාන්න පුළුවන්. අපි හිතමු එයා යන්නේ okay මා Piliyandala Central College කියලා. අපි එහෙම දාමු. My school is Piliyandala Central College. I am in grade 4. ඉතින් මේ ටික කියන්න පුරුදු වුණා නම් එයාට හොඳටම ඇති. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ඉදිරිපත් කරන්න ඔය විදිහටවත් එයාලා විස්තරයක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින්
ග්‍රේඩ් 1 ටු ග්‍රේඩ් 5 අතර පන්තියක සිටින දරුවෙක් මේ විදිහට ස්පීච් එකක් ලියන්නත් කියන්නත් ඒ කියන්නේ තමන් තමන්ව ඉන්ට්‍රඩියුස් කරන්න පුරුදු වෙන්න ඕනේ ඉංග්‍රීසි වලින්. ඉතින් අද මේ පාඩම ඔයගොල්ලෝ පොතේ සටහන් කරගන්න. ඊට පස්සේ හොඳට ප්‍රැක්ටිස් කරන්න තමයි තියෙන්නේ.